තර්මන්සරණයි අපි ඇත කතාගරමු අසීහ එමත්නත්තන් ආර උඩුමන වරමකට අසිහ වරම් කොටසක්ගෙනෙ මත්නතම් මතක සම්පූර්ණයම නැතිවෙලා යන කොටසක් එනවත කියන එක ගැන එතකොටසිහිවරම ගැන කතා කර දැන් අසිහිහවරම ගැන කතා කරනවා එතකොට අසිහය කියෙනෙ එක එතරම්ම් පාවිච්චිරන්න ගැමති දෙයක් නෙමේ මොකද අපි දැන් වරම ගැන කතාකරොත්පුත එක ආරුඩ ලක්ෂණයක් අනුවවා අපිට මේ අවස්ථාවේදී මතකේ ගිලිහයාමක් සිදුවිය හැකි. නමුත් කිසිම මොහතකද අපිට කියන බෑ වරම්ලාබ අඉන්න අසිහයන් කියල මොක මේ මොහොතේ අපට සිදුවන දේ නිද්‍රාවක් බවට පත්වීමේ සොභාවය වැටිවෙනවා. විශෂම වේගවත් ආරෝඩයක් ලබාගන්න අවස්ථාවකද මොකද අපි ඉදන්නන අපේ ශරීරයට යම්කිසි ශක්තියක් ඇතුල්ලනො ඉට පසේ ශක්තිය විසින් ශරීරය පාලනය කරන්න ගන්නවා අධික වේගවත්ව එතකොට අධික වේගවත්ව පාලනෙක් කරන ශක්තිය විසින් අපේ ශරීරය මන්නස්ස තරමකට යටපත් වෙනවා කිව්වොත් නිවැරදි ආං ඒක අපිිය කියනවා ආරෝඩ තත්ත්වයකට තද බලා ආරුඩ තත්ත්වකට පත් වෙන කියලා එතකොට බහුතර දෙනමගෙන් හා එහෙනම් මේනි සහිවරයමක් තියන්නේ මට නමුත්මගේ රුඩිතත්වයත් හොඳටම තියෙන ඒත් ඇයි මට එෙම නොවෙන්න කියලා ඔබේ හිත ශක්ති මට්ටමෙන් ඉහලයි ප්‍රබලයිනං බෝ යටපත් කර ගැනීම ඒන ශක්තිමාලාට නොහැකි වෙන්න පුළුව හැබැයි පුතේ යක්ෂ සේනාධිපති කෙනෙක් වේවා දී්‍ය සේනාධිපති කෙනෙක් වේවා දෙව පරිවාරයක් වේවා දෙවියන්ගේ අංශුවක් ඔබ තුළට පත්වෙනවන ගොඩාක් වෙලාවට ඔබට අමතකවීම සිදුුවෙනවා මයි හැබැයිඉතිං මේක වෙන්නේ සීයට දෙකක් සයට හතක් වගේ ප්‍රමාණයකට ඉතිං අපේඒකට කියන අපි උපරිමගම සියයට විස්සාක්කටගම එක සිද්ධ වෙනවා කියලා අය විසිදන අතර යම් කිසි විශේෂත්්‍ය ඇත්ේ හ මත්නැතං එගොල්ල එක ත්මිය වශයෙන් අරගෙන ඇවෙල්ල තියෙන දෙයක් ඒගොල්ලන්ගේ ශරීරය එගොලු වාහනයක් කරනවා එගොළුන්ගේ දැඟ අප වාහනයක් තිේෙනවා කියලා හිතමොහේ වාහනයට රිය දුරා ඇ එකලා එකට පනදෙන්ටෝනිනේ එක ක්‍රියත්මක කරන්නනි වාහන යන්න අන්නේ වගේ තමන්ගේ ශරීරයේ අප්‍රාණික දෙයක් බෞද්ට පත්වෙනවා ප්‍රාණමත් භාවය ලැබෙන්නේ අර ඇතුළවන ශක්තිධාරාවන් තුලින්. එතකොඩ පුතේ අපේ විශේෂිතම මේදේ සිදුවෙන ියාවලි කියහි පැත්තේෙන මකිකව ක්ඩායම් කීපයකට පෙදාවෙන් කරන්න පුලුවන් කියලා ඒ තමයි පළවෙනි අවස්ථාව පළවෙනි අවදය මුූලාවතිය තරමක් එක කනක් ඇහෙන්නෑ වගේ යන ස්ොභාවේ බොහොම සරලෝ මං මේ කියන මංම කියන්නේෙ විද්වත් පණ්ඩිත උගත් බහුෂෂූතයි කියලා පෙනඉන්න පිරිසට නම මේ දනුම අවශ්‍යයි කියන ගන්න අවශ්‍යයි කියන දරුවන් පිරිසකට පමණයි තට අවශ්‍යයි මේ දේවල් හොඳින්ග්‍රහණය කරගන්න දට එක කනක් අපේ ඇහෙන්නැති වෙන ෝල්ලිවදයේද එකනක් හැම වෙලා එමනෙමේයි තමන්ට ශබ්ධ මාත්‍ර එහෙන වෙලාට කවිාන ඇසන වෙලාට තමන් දෙේ පූජාවදි බුද්ධ භෝජාවක් දින්න අතරතුර තමට දැනවතමගේ වම්කන දකුණු කන හෝටියක්කං ඇහෙනනෑ තමන් කියනදේ තමන්ට මැහෙනවගේ හරනිකං අපේ කන් දෙකම ගුල් වැටිල වගේ කියන. ගියවහාරය කියන වචනම කියන්න අගුල් වැඩෙනවා වගේ අපිට දැනෙන ඒක පලවැනිියවද එතකොට ඒත් සිහිය තේෙන ාති දෙවතන් වහන්සේ විල කතා කරනවා දේවංශෝ කතා කරනවා මෙමන තයිට්ට දෙවියන්ගේ ශක්ති බලවේක කතා කරනවා තිැ කතා කරනවා කියන ගොරත්මං කියන්නම් පුතේ ඔබට තියෙන්නේ එක කටයි එහෙනක් ඒ එනායි කතා කරන්න ඕනි ඔබේ මොකෙෙන්ම තමයි ඔබේ කටින්ම තමයි සහරදරුවන්න අනේ කතා කරන්නේ නෑනේ කතා කරන්න ඕන තමන්ගේ මනසට දෙන දේවල් තන්ගේ අපි කියමු එයින අරුට තත්වය ප්‍රබලම අවස්ථාවේ මැනතන්යට මේ මොහොතේ පවතිනසිිය නැහැ. එහෙනම් එයා කතා කරන්නේ, උපතුලින්ම එ මේ මොහොතේසිහය අඩු කෙන වේගෙන් කතා කරනවා ඒක තමයි යොයේ වරම්දිි අතර තියන වෙනස එකන සිහිවරම කල්පනා කනවා මම දැම් මේ හිතරන ගෙන ද කියනවද නැත්ද කියන තැන ඉන්න.වැ අසිහය කෙනා හෙමත් නැත්තම් මේ මොහොතේ සිහියන පවතින දරුවා මේ කියනමක දර් ශක්තිය විසින් ඒකා අශ්‍යදය උච්චාරණය කරනව සමහරවෙලට භාෂා විභහාරය වෙනස්යන සමහර වෙලාවට භාෂ ශෛලය වෙනස්ව වන සමරයට කතාගෙන විලාසේ. ඇවිදින විලාසේ පව වෙනස් වෙනවා එතකොට සම්පූර්ණම ග්‍රහණයක් තමයි මෙදනදි සිද්ධ වෙන්නේ මේ සැබෑවටම සිද්ධ වෙනවාද ඔවු සසිද්ද වෙනවා අපි මංකව පලවනිාවදය කළලා පලවැනියාව ද විදිර මකක් කනක්ැහෙන වගේ දෙයක් වෙනවා ඊට පස්සෙ පුතේ සම්පූර්ණම බෙර ශබ්දයක්ත් එක් ටි කෙන් ටි ටි කෙන් ටික ටි කෙට්ි කුරුුණ හම අර ශක්ති මාත්‍රය අප තුළට වැඩන්න විට ඒ මොහොතේදී අපි පිරාත්‍රේ දිනිදාගන්නේ අපිරාත්‍ර නිදාගත්තාහම ඔබට සිහින පෙනෙන්ඩ පුළුවන් ඔබට තද නින්දකර වැන්න පුළුවන් ආගේ ස්වභාවයට පත්වෙනවා කාරණාවේ වත්තලා ශරීරෙන් ඉවත් වන පස්සු අපිට නැවත මොකද නේ කෙන තැනට අපි පත්වෙනවා. ඒක අවංකෝම සිද්ධ වෙන අත්දකීමෙම මේක දන්නවා ඒක කියන පුළුවන් පිරිසට නෑනේහෙම වෙන්න නෑ. එහෙම වෙන්න කොහොමද කියලා නොට ඒක කියන්නේ එක කරන්නේ එක එහෙම වෙනවා කියලා අදකීමෙන් දන්න එ පමණයිතින් මට අත්දකම් තියෙන නිසා මට බයිනැතව කියන්න පුලන් ඒක ඒ විදිහටයි පුත්ය වෙන්නේ මං දැකල තියෙනවා ළමයි දැනගන්න හසයි අහනමේ ඔය අවස්ථාවිද මොකක් දන්නෑ දැනන්නේ එහෙම කියල දන්නවා ඇතකොටමන් දැකල තිනව එහෙම පුද්ගලයන්ට උදව කරන්න එැ ඇත්තටම සමාහජයේ ඔන්න ඕෝකයි වෙලාති එන්නේ තවෙනකු රුදව කරන්න කැමති ඇදැම් මගේ වරම්පරිීක්ෂාවන්තුරට එනවලංකා විධ පළත්වලින් එෙන ඔය එන හැම්ම දරුවම ඇත්තම කිවොත් ගුරුලේට තරෙන්නේ නැහැ තේරීපත්වෙන් නැත්තේ මුදල මත පමණක්නෙමේ යගේ ගන්න හපත්කං ඒ අයටයන්න පුලුවන් මග කියන දේවල් එක්ක බලලා තමයිමම ගුරුලෙට ඇතුල් කරගන්නේ. ඒ අඇතුල් කරන අයත් දැන්නන් තවත් පරීක්ෂාවට ලක් කරලායි ගන්නන්නේ ගොළන්ගේ. විශෂයම මේ ගමගේ අවශ්‍යතාවය කොමක්ත දෙවියන් ගෙන අලර තියන්නේ හැගේ මකොමක්ත යයාල ගමගේ ගිහිල මොකද කරන්න බලාපොරොත් වනි කියනෙක මංගුල් කුලයට ගන්න කලින් හයනො. එතකොට? ඒ දරුවන්ට පවා ම මේ සිද්ධාන්ත පැහදිලි කරවන. ඒ දරුවන් පරරික්ෂාවන්තුලින් සමත්තුනත් අසමත්තු වනත් ගුරුකුලේටෙන්ට එගුණලට වරමක්තිය නොන එක පවත්වා ගන්න මෙන්න මේ කියන උපදෙස්ටික ම දීලතමයි යවන්නේ කවදාව තේගොලහන ප්‍රශ්නයකට උත්තර නොදී ම ඉඳලා නැහැ. එකොට පුතේ මේ ප්‍රශ්නය මට හිතුන තේරුන් කළ යුත්තක්මයි කියලා තැන් අපේ. අපේ මනස කියන කටයුත්තට යටත්වෙනවා සිහි වරමේදී අපි අපි අපට බබාධන කරන ශක්තියකින් ඥාතිදවතන් වහන්සේ දන ශක්තියෙන් අප දෙන පනිවිඩෙන් මේ කියන්න කියනකොට ඒදරුවක කියන්නතුව හිරකරගෙනදලා එඒයා ඒක කිවොත්ත එහෙම මට මේ කියන්න ෑමගේට හිරවෙලාමගේ මුක් හිරවවෙලාමගේ මුක්බැඳදිල ගුබ දිල කියලා ඒක නෙමේ සැබෑතත්තය නමුත් ඇතිදවතාන් වහන්සේ අ සිහියගෙන. න් තමන්ගේ පංචස්කන්ධය සිහියෙන් මොක්ත කරලා සිහ ඒ වෙලාබට අ ක්‍රිය කරලා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙලා උන්න හොඳද කතා කරනවා හොඳදට නටනවා හොඳදට පාණි විඩදෙනවා ඒ කටයතු අපි කරනකොට. ඒ පාට කාලයයක් ගිල් ඒකෝඩ් වෙලාන අන්නේ තකුට තමා පපුත්ති අපිට කියන පුොලන් එක හහිරයක් කියලා. එදටොයි වරම් හිර කියනේවා ලක්ෂ සංඛ්‍යාදයකට එක වර සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම. අනිත්තේ තමයි වරම් දරුවෙකුටම තමන්ගේ වරම් හිරයක් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා යම්කිසිදට කවුරරි හිරකර අනම් ඒකට යම්කිසි මොකදද මුල්ලවෙච්ච මූලය තමන්ට ඒ ඒ තමන්ගේ වරම හිරකරන්න පුළුවන් තරං තමන්ගේ අතේතිෙන අඩු පඩුව මකක්ද කියල බල ගිහිල්ලා ඒකට පිළියමක් යොදාගන්න අවස්ථාව මානවලෝකයේ අනිවාර්ෙම තියෙන. හැබැයි සහර මයි ගොඩක් වෙලාට හිරවෙලායින්නේ තමන්ගේ මනසි. මනසින් හිදරවා මහිරවෙලා මහිරවෙලාමට කතා කරන්න බෑ නෑ සිහිවරමක්නං ඔබට කියනදේ ඔබම තමයි කියන්න ඕනිේ ඔබට භාෂාවෙනවක් බ කටෙනවා ඔබ තමයිඒක එලියට යෝදාගන්න ඕනි. එලියට දමන්න ඕන හම නැතුව ඔබට අඩසිහිවෙනකං අවසිහි වෙනකං කවදාවත් හිටියෝොත් ඔබට එක උරුම නැතිනං ඔබට කවදාවත් ලැබෙන්ෙන ඔබේ කාලේ නස්දලා ඔබ මේ ලෝකින් මේභාාවයා තිවර කරලා දමාවි. ඉතින් අපිතා කරන්නේ අසසිහව වර ගැන මංකව පලවෙනි ස්තේජක එෙමනතන් පලවැෙන අවදිය මේ විදිහට කංසෙනනෑ එහමදතන් තමගක පාදයක් කතා කිිලිවෙට වගේ තියෙනවාගේ එකම එහමනතා මේ හොඳට පනතිබුණුවත්ත පණනෑ වගේ තියෙනවා ටිකින් එක හරියනවා තුකට මේකෙන්න් ගොඩක් අයහන පුළුවන් දීර්ග කාලීන ආබාදඇතිවෙනද මෑනන මෙහම චුට්ට ුට්ටුන හමකිෙව සමහරයට මේකාල වකවානු නිවරදිව පලන කරගන්න බැරි වුණු තසහ වරමක් ගොහම රපතලායි කියන්නේකයිමකද අන්සභාගතත්වල් වලට එතකොට ඒගොල්ල දන්නේ ගොල වැදදිලලා වැටිලා ඒේහැලිලා වගේ ේවල්ලට නිසි චාක්‍රපද්ධතිය හරියට විවරතුනය වන හම එමනතන්යි ගොල්ලොන්ගේ ශීරය හයට කට්ටයක් ඇරපු මුට්ටියක් වගේ. එතකොට ඒ ඒ ඒගොල්ොන්ට හරියට පාලනය කරගන්න බැරිවුණනොත් අශුද් ශක්තිීන්නේ තුළට රංගල. දෙවල් කරන්න උත්සාහ කරනො සහර්වෙලාවට එතකොට තමන්ගීන්න හොඳ ශක්තිය නහෙමත්නත තමට පිහිට සලසන්න ඥාති ශක්ති නිබත්ව යනො ඒවත්ව ගිහිල්ල ඇැන්කුණ ගොඩක් වුණත් පවිත්‍ර දෙයක්ෙක් තියෙන්න හැන පවිත්‍රදේ ත පවිත්‍ර වෙනෝ කොුණ ගොඩක්කාව හම. හනිසා ඒ තමට උදව් කරන්නන්න අය තරමක් එහට මෙහට වෙනවාන් සමග ශරයෙන් ඉවට ගිහින්න්නෝ තමගේ භූමියෙන්හි ඉවතට ගිහින් ඉන්නවා. ඉතිං ඔය අවස්ථාව මෙ ප්‍රාථමිකවදිය තේරුම් ගන්නන්නේ නැතිව බොහෝ දෙන. ඒයමගේ වරම හිරකරාමය මගේ වරම හිරකාරා හමන තාරය මගේ වරමගත්ත සමහර වෙලාවට ඔබට තියෙනෙ වැලිකටයක තරම් දෙයක්. ඔබ යන තැනකට තියෙනවා පාශානයක් හ සමාන හොඳ ශක්තිමත් චක්තිය. එදකට ඔබේ වැලිකට අ පාශානයට අවශ්‍ය නහැනෙපුතේ ඒ හන්න මගේ ස්ානති ම ගොඩාක් කෙලාවට කියන දෙයක් තමයි අන්නට අගුරහුරුන්ට අන්්‍යනිස්ථාන වල දුස්කීමෙන් එන්න එපා මඉන්නේ තමගේ ගමමාර්ගය. හදාගන්නනම් ඒකමමාර්ගේ තමන් යන්න තමට වෙච්චා සසාධාරණකක් මයික කියන එක ගැටලුවක් නෑ නමුත් තය විවේචනය කරන පිණස්සු අද විවේචනය කරන මත්සාම ගනං හෙට මාව තවත් කෙනෙකු සමඟ විවේචනය කරනවා එන්දා මුලින්ම කම්පලේන් කර එක නවත්තන්න විවේචනය කර එක නමත්වන්න ඉට පස කම්පයා කරන එකක නවත්න්න සස්සධන්න එපා ඔබේ ගුරුුවරේ ගා හිටියනම් ඒ ගුරුවරය නෙමයි මෙතනෙන්නේ මෙත ඉන්න ගරුවරය ෙමේ තවත්තන කියනෙ උප බද්ධිමත්තලා නිවැරදි තන තෝරාගන්න ඒවගේම හදිස්සි වෙන්න එපා මේ අවස්ථාටික හොඳින් තෝරා බේරා ගන්න ඔබට සිදුව වෙනවා මයි තොට අපි කතා කරා පලවෙනි ස්ටේජක කං අත පයි වගේ දේවල් ඇහෙන නැති වෙනවා එහමත්නතන් අත පයි පනැති වෙන හහිරි වැටීමක් අපට දේවා එහමනැතම් පුතේ සහරලමැන්ගේ ම දැකලා තියෙනවා මපට ඇගිල්ල වගේ හිරි වැටෙනවා. ඊට පස්සේ මේ විදිහට කාලයක් යනකොට ඇත්තරම මේකට ආරෝඩයක් ශක් අතරමමා රූඩේෙ දි තමයි අ සීහ වෙන්නේ දොට මේ අසයහ වෙනකොට මේ කඩ පචි පැත්ත ැිලි පච්චික පත්තේ මහකාලිේනියන්ගේ පැත්තෙෙන පිවර ගොඩක් ලවෙනවා බලබත්බාවයට පත්වෙන දෙවල් දෙවියන්ගෙන් එන පරිවා පිරිසඥාති පිරිත පිරිස බලවත් වෙන එතකොට මේ දෙවියන්ගේ අංශුම එනමද කියමගගේ හල තිබිල මව පලට උත්තර දුන්නා එතරම කලිමේණනියන්ගෙන් එතකොට අංශඩිකුත් කරනවා පත්තිනියමගේ සුදු සුමනම් පමණක් ශනිකුත් කරනවා නාග පත්තින අම්මගේට පස්සේ අපිටතාවේවා අංගරා දසා මුකී ශීර්ෂා කියන නම්වලින් දේවතාවන් ඒ අය ගොඩක් වෙලාබර කාලි අම්ම නියෝජනය කරමින් එනවා එතින් එහෙම දිව්‍යාංශුවක් සූරකාලි විීරකාලි බද්‍ර කාලි ගොරකාලි අංගිර කාලි ඒවාගේ එනවා ඒ එන්නේ සසරේ පරිපූර්ණ පින් අපි ි එක්ෂෑමිකක් ගම අපි විාගයක් තියන ඔගොල සාස් පෙලිින් හ සමත්තලා තිෙන්න්නනඕනේ අන්න්නේ වගේ සුද්දුස්කන්තියනවා මං උදාහන්නයක් පමණයි ගත්තේ අ මෙන්න මේ කුසල්ටික ඔබ පරිපෝර්ණ කරලා මෙන්න මේ පාරමිතාටික ඔබ පුරලා මෙන්න මේ කියන අවදී ඔබ සුදුසුකන් හදාගන්නවනි කියන සුදුස්ගන් තිබුණොත් අර දෙවතාවයන්ගේෙන් ශක්ති මට්ටම් ගන්න පුළුවන්. හැබැයි වරදවා පටාගන්නපා ඔබට යම්කිසිේ ශක්තියක් බලයක් තිබුණා කියලා ඔබට බෑමුලු රටාක්ම පාලනය කරන්න. උත්සාකරොත් බැරි නැහැ නමුත් මේ ශක්තියෙන් වරදවා පටාගන්න පා දැන් මට තියනෙ මේ ශක්තිය එනම්ටිහ පැත ගෙද්‍රපාලය කරන්න පුළන් මෙහැ පැත ගෙද්‍රපාලනය කරන පුලන් රයනවතන්න පුළුවන් එතකොට මේ රටේ ඉතින වියසන නවත්තන්න පුළුවන් කියෙන බොරු දේවල් මිත්‍යමේ පැත්තටයනවා මකද තමන්ට ශක්තියක් දෙනවායේ දේවතාවය හෝ දි්‍යංශු ඇවිලා මෙ මේකොට ස්වභරහා මම ස්ට කරන්න. එතකොට ඒකොත් තමයි අපට කරන්න පුළුවන් හැකියප වෙන්නේ. එම නැතුව අනිත්කාරනාව තමයි දැ රටේ පවතිනතත්වේ ගැන ඔබෙන් කවර යනුවවනන් දේවල් කරන දරුවන්ගේ නියම විදිර වැඩ කරන අයින්නවනම් ඒ පුලුවො මේ උත්තරේ දෙන්න දැන් මේ රටේ මේ තින පවතින තත්ත්වට දෙවියන්ට බැයිදමකුත් කරන්න කිව් හම ඇත්තරම ඔබගෙනාපු පින්කුසල් වලින් තව කෙනගේ පවට ඔපට පින දෙන්න බෑන අහන්ඒක තමයි එක හේතුව අනිත් දේ තමයි අපේ මේ රාජ පාලන හමත්නැත්තම් රජපාලනය නේමිති ස්ථානයකට ගත වෙනකම් තත්ව මේ අකාරම තකට දෙවියන්ග පිල්ලන්නොන මේක මේ අඥ්‍යානයන්ගෙන් එමත් නැත්තම් මේකට හානි කරණයගෙන් ඉවත් කරලා අපිට යහපත් පාලනයක් ලපා දෙන්න ක කියෙලා ඉතින් ඒදෙහිවල් අපිට කරන්න පුලුවන් හෙම ැතු කෙනෙක් මරණ කෙනෙ කෙලවන්න වශී කරන්න කියෙනදේ මම දේවහ පැත්තෙන්. දියන්ගේ ගැත්තවූ ගැත්තන් විදිහට මම් පිගණයක්ක් නෙමේ මකද දෙවියන්නම්ඒවට උදව කරන්නේ නැ ඇත්තකතාව වශී කරන්න කලිමේණයන්ට කිසි මූමනාවක් නැහැ මැනියන්ගේ නම භාවිතාව වෙන විතරයි. ඇති මේ වට දිවසා බහවල් වල වෙනම කතිකාවත්්‍යයනවා දව සභාවත් මනුෂ්‍ය ්‍රෝකයත් වගේම කරුණු පිරුණු කාම සුභති ලෝකයක් නමුත් මනුෂ්‍ය මනුෂ්‍යයා රිසිය කරගන්නගුහකං කරන තරමට දිව්‍ය සභහව තුළ කහකමේ රිසිාව කෙනෙක් නැහහඳද අපි නැවමතත් මාත්‍රකාාවකතා කරමු අසිහවරමේතකට පුතේ දිව්‍යංශාව හමත් අ සහ තත්වයට පත්වෙනවා දැඟිති මමත් අසිහයි මත් අසි හැ කියන්න එපා ගොඩක් වෙලාවටසිහ තියෙනයට සිහිය තියද්දිම දෙවමතාව පනිවිට ලබා දෙනවා ම දැක අයෙනෝ ඒ වගේම. එත මෙම ප්‍රයෝගක පනිවිට ලබාදී යෙන සාමිවරු ඒවක මේ දේවගැත්තියන් මට හම්බවෙ තියෙන ඉති වා බොරු කියන්න බෑ ික්‍ෂණ වහන්සේලා පව හම්බ වෙන. ඉතිල මම කතා කරනි අසයවරම හිද හෙම. එකට අසීහවරමකයි බෙල්ලකරකවන්නේ අසිහිහවරමක් අසහවරම බෙල්ලකරකවනවා කියලා කියන පුතේ බෙල්ලකරවන එකත් මතක නැති තත්වයට පත්වෙන. මේක සිහියෙන් කරනයත් ඇති හැබයික් බොෝ වෙලාවට ම ලබෙන හදකීම් තුළලන්න අපිවැදගනින්න අපි වැඳග නින්නකොට දෙවියන් සමඟපි මනසිං අපි සම්බන්ධ වෙනවා. ඉට පස් අපි ශරිරයට කුමක් වෙනමද කියනෙ එක හිරි වැටීමක් ආකාරයට තමයි දැනෙන් අපිට. එට පස එතනින් එහට සිදුවන්නේ කුමක්ද කියනක්. දිර්ග විස්තරයක් කරන්න අප හසුයි මොකද ඒක හසුරවන ශක්තිය එහෙමත් නැතං අපි දැන් අප යම්කිසි යන්ත්‍රයක් නගැන පම අන්ත්‍රයක දිගට ක්‍රියාත්මග වෙනන හැබැ අපිට ඔය යන්ත්‍රය මකදී නවත්තන්න අතදාහන්න ඒවකරනමකුත්බෑන හංහෙ වගේ තමයි. ඇතරම මේ මනුෂ්‍ය ශරයේේ පුදදු මහා කාර විදිහයටට අස්සයහි වවරමත් සමඟ කටයතු කරනවා. එතකොට අසහ වරම් තියෙනව සමහර වෙලාට දැම්මන් කියනදේීමට මක නෑ හිද ම ෆෝනිිකින්ව රිකෝඩ් කරගන්නවා කියලා තියෙනවා ශවා කරන්න දරුවන ඇතැම් වෙලාවට ්‍රකෝඩ් වෙනවත් නෑහ ඒ තරමට මේ ශක්තිීන් ප්‍රබලයි ඉතිං ඇත්තරම එක අපි දිලි කරන්න ංහිදල්න්ට මීට වඩා අමාරුයි ඒ තරමටම අස්සිහය වරම තුළ අසිහයක් පවතිවා හරියට නිදි තත්යක් වගේ රාත්‍රීදය පිනිදාගන්න තත්ත්යක් වගේ ඔයා අතරතුර අඩකඩ වරම කියලා අඩ සිහිය වරම කියලා අ හීනයක් දකිනාව වගේ වෙනදේ මතකයි හැබැයි තමමුණද කිව් එක කෙනෙක වචන දහැකිවත් පහක්මකවත් තියන. තු ටරමංකි මුල්වස්ථ ඇගි හිරිවත්ටනවා ට පස දෙදනිිය වස්ාවට ගොත්තහෙමපුතේ ර ඇගලි හිරිවැටනවා තමට නිදිීගතියනවා හැබැයි ආය කියනෙක මතකයි. වචන දහයක් අතා කරවා න මේ පුද්ගලය. දහයින් පහක් තමන්ට මතකයි පහක් මතකෙන හැසිරරිච්චාකාරය ගොඩාක් වේගවත් ව නොත් එහම මොකදද කරේ කියල පස්සේ හනෝ. එතකොට මේවා යක්ෂාරෝඩ වලත් තියෙනවා. දිෆාංශවාරෝඩ වලත් තියෙනවා. මඟ පරිවාර ඥාති ආරෝඩවලත් බොහෝ දකින්න තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට මේ තමන්ගේ මේ අසිහ වරමක්ගෙන, වරම්ලාබියා ගොඩක් කෝප වෙන සස්වභාවය ගත්නවා වැඩිවෙන මොකද තමන්ගේ ලේරත්වීම වැඩි. ඒ වගේම ද කෘෂ්ට වගේ දේවල්ටත් මේ වරම්ලාබියූ ලක්වෙන නිතරකානවා නිතර ගෙඩි දානෝ. ඇති මේගොල්ලු ගොඩක් වෙලාවට කරන්න ඕනේ ඇත්තර්ම කාරණාවන එන කේන්තිය පාලනය කරගන්න අනික තමයි කේන්දි අව පස මෙගු ගොඩාක් පස තවෙන අයෝ මංකර ගත්ත දෙයක් කියලා මගේ මෝලි කවස්ථාව හෙම තිබුණ ඇතකරමං ගොඩක්ම කළේ පුතේ බුදුරජාණන් වහන්සේ වදනා කළ මම මගේ අුරූපව මෛත්‍රී. 2 භාවනාව කලා इතකොට අसीහයේ waraම නක නැ है එඇතකතාව තමන් ඉස්සල පරික්ෂා කරගන්න තමන් අසහෙවරමින් මොකක්ද කරන්න කියෙලා සසිහැක කියල කියන්නේ ප්‍රබල අරඩ තත්ත්වය එකදී නිද්‍රාස්වරූපයකද කියපු කරපු දේවල් තමන්ට අම්මතකම එන තැනේදී. තමන් හොඳට හැසිරෙනව අඩුම තමන් කොයිවාගේද කියන එක පත් බලන්න ආං එතකොට තමන්ට ඒගෙන ප්‍රසන්න අයිනං එකදිකට පවත්තා ගන්න පුළුවන්. එය අප්‍රසන්න අයිනං වස්ත්‍රනතු නටනවනං වටේ තියෙන දේ ල්ලින් ඔලුට ගහගන්නවනල් ලේ හලාගන්නවන. ම තන්නන්නේඒ එක කාලයක් පැවතිය යුතුයි කියලා එහෙමනගේ අසිහයෙන් සසිහතත්වයට හදාගන්න ක්‍රමසා විදිතයෙනන නිවැදි ගුරවරයෙක් හමු වෙලා. නමුත් අපිට කවදාවත් දෙවියන්ගේ ශක්ති මාත්‍රයක් එහමත් නැත්තං ඥාති ප්‍රබල ඥාතියකුගේ ශක්තිමාත්‍රයක් ප්‍රබල යක්ෂ සේනාධීපතියනියගේ යෙකුගේ ශක්තිමාත්‍රයක් අපිට එහෙම එක පාට ගන්න බැහැ ඇත්තරම. සම්හර ඥාතිදවතා න්හන්සේලා ඉන්නවා. එකගොල්ලො තමන්ගේ මහින්ඩ එක හෙමත්නතම් මනස ආක්‍රමණය කරහම ආක්‍රමණයෙන් මිදන්ඩ බොහො අමාරුවෙනවා. ඉතින් ඒනිසා තමයි අප මේ. ගමනා කියනකොට ඒ ගමනට හොඳට සූදානම් වෙලා යන විශෂම වරම්මගේ. තුොට සිහි වරමකට වඩා ගොඩා කල්පනාකාරීවෙන්න ඕනි අසීහය වරම මුකද මේගොලු අසයහෙම ගොලොන්ට ඇත්තට මසිහිහ තත්ව එනවාම කියලා කියෙන තර් දෙකහෙමත්නැත්තන් තුන්ගෙන කලාපය තමයි. එකලොෝ අතපායි කපා ගන්නවා සහර කෙලාට එකල හිතනගොල සිහ තියෙනවා කියලා මුත් දැනෙ නහ ඒ රිදන කාරණාව මනසින්. අයින් වෙලා තියෙන්නේ ඒ පැත්තම අපිතැන් හිත්තම අපි ඉගුළු ඇත්තපාය කපාගන්නවා දිව කපාගන්නවා එතුකට ඇත්තර මේ ගොල එක කරන්නේ ශක්තියකින් නමුත් ඒක මම හිතාන් නිනහැ අවශ්‍යයි කියලා දේව සංකල්පයක් විදිහටත් දේ දේව මාර්කය යනවාන එක යක්ෂ පැත්තට ගොඩක්හොන් යි ඇකද එක යක්ෂ ලකින් ම හොඳැකිව්වේ තමුත් නමුත් තමන්ට හානිකරගන්න එක මං අනුමත කරන්නේ නැහැ මගේ ගුරු කුලයේ අතපයි කපාගන්න කිසිම කෙනෙක් නැත් අනිත්්‍යක මිත්‍යා මතයකන්න එපා අතපයි කපාගත්ත නැත්තං මේ තමන්ගේ ශරීරයට හානිකරගත්ත නැත්තං තමන්ගේ ඔල්ුවට ගහගෙන ගිය නැත්තා පොල් හැඩුවේ නැත්තං නලලෙ එක හොඳ වරමක් නෙම කියෙන මිත්චාත් ෘෂ්ටියයට යන්න එ ප ඔබහිතන්න පාහෙම. ඔබේ වරම ගැන කවුරු විචාරලි්වත් ඔබෝ බේ වරමක් පවත්වා ගන්න. මොකද ඒකේ හොඳනල්ක ඇත්තරම දන්න ඔබ නොවෙයිද. ඔබ ඉතින් නිසායි කටයුතු ටික හරියට පාලනය කරගන්න. කට අසහවරම ඇතරම පපතිනවා මේ අසීහක් කියල කියන්නේ රු තත්වය ප්‍රබලම අවස්ථාවක්ඒ වගේම ප්‍රබලයන්ගේ ග්‍රහණයක්ඒවගේම මේක පාලනයක් කළ යුතු අවස්ථාති න පලනය කරන්න අවශ්‍ය නැති අවස්ථාතිය නවා නමුත් කෞද තමන්තුල ක්‍රියාත්මක වෙන්න කියන එක හොයා බැලීම අසිහි අවස්ථාවකද අනිවාරයම කරන්නඕනි අතරම ගුරුවරයකු සමඟගතා කළ මං හම සහය වෙනවා වෙලවිදිම මෙහෙම හැසිරේෙනවා බලන්න හොඳර මේ බන්ධනයකට ලක් වුණ හමත් ඒ ආකාරයට සිද්ධ වෙනව කයොතන තින බරපතලකම. කැන අසිහය වරමක් වගේමයි බන්ධනයකුත් බොහෝ වෙලාවට බන්ධන කරපු හමත් යක්ෂහිනාවන් ඒ දේවල්දු නහමත් ඒ අයසිහයෙන් කට හිතු කරන්නවස්ථත්‍යේ නො නමුත් මේ සිහෙන්න්ද අසිහෙන්ද කියලත් හොයා ගැනීමේ ක්‍රම සහවිදිී යකදුරන්ට ඇදුරන්ට දේවගැතිවරියන්ට දේවගතියන්ට තිේෙනවා. හොඳ මනාකල්පනාවක් අපට තියෙනක යපත්. නමු අප අපි මොකද කරන්නේ අපේ ජීවිතකාට දබි බාරදිලා තියෙන කෙනක අනිවාරෙන් කටයතු කරන්න ඕනේ හොය බලන්න ඒ වගේ තමයි පහන් තියෙනත් තමන්ට මේගේ තමන් ඉදිස්වභවිකට යනවනම් තමන්ගේ පාරට තමගගේ කාන්ශයක් පනනෑ වගේ දැනෙනවනම්පුේ තමන්ගේවල්ලල තියෙන පහන් වල විෂෙන් බුද්ධ පහණනෙමයි අනිත් පහන් තමන් තරක් හොල බලන්න ගුරුවරෙක්කාවට ගිහිල්හරි මොකද තමඟි ජීවිතයම සමහර විට අන්ධකාරයටත් ලක්වෙන්න මේ මාර්ගය බලපානවා අඳුරට ලක්වන්න මේ වරම් මඟ බලපාන වගේම අලෝක මාර්ගයකට පිප්සෙන්ටත් සොසරේ පුරදුම්මත්ත ඔබට මේ ගමම් මඟ බලපානවා. ඉදි ඒවාගේම තමයි සමහර වෙලාට ඔබ තින පහන තුළ මේ අසීහ වෙන දර්ුවෙක් නම් ඔබ මේ පහන සිහිය තිබුණත් අසිහ වනත් කියන්නේ ඔබ කලියම්මටම් පානතියන ම කාලියම්මට මේ පහන පූචා කරනවා පූජාවේවා කියලා මුල්ලවදිය ඉන්න දරුව කියන්න ඕ මොකදහෙම කියන්නේ එම නැතිනම් තමන්ගේ ජීවිතය වෙනත් කෙනෙකු අතට පත්වීමේ ගණනාවක් අවස්ථාතියන මොකද අපේ ලෝක කොච්චරක වුවත් අපි විතරයි මේ ලෝක ඉන්න වෙන යන ශුද්‍රජීවින්නේ ළඟටඉන්න කියලලා නැහැ තාක්ෂණයටට සස්ුවවෙන්නති ඕන තරගඉන්නවා ඒ හින්දා තමයි මේ වන විට විද්‍යාත අක්ෂණ පැත්තෙන් ඉන්නයි වෛද්‍යවරු නීතිනවරු ඉංචි නේරූ පවා මේවට එන වනමුත් කැමරාවලට වැහිලා. එහම ඇත්තම කියන්න ඕනි සමහරය කැමරාවන්න එහම ගනගන්න නහ ෑම නීනිය අපිට පුුවන් ඇතරම ේදේවල්තින ගුප්ත ශාත්‍රය හඟගන්න බැකිලා සවදව කතාරන්න පිරිසසින්න. එමනතු පන්්ඩිත භහුෂුවත සභාවයි මේේතිියල්ලම නැහැ කියන තැනත් ඉන්න ඉන්නවා. ඇතර මේ අ පුදුමයි පුදුම පරීක්ෂණ කරන්නන්නේ. තිඒ වනාට කවදා කොහොම පරිීක්ෂණ කරත් මේ දේවල් උඩට මත්තුවෙනක නමත්තන්න බෑ මේක තමයි සත්ත්‍යය අපිට නොපෙන මානේ ොහෝදේවල්තියවා. හොඳයි සිහිවරම ගැන කතා කරා සිහවරම ගැන කතා කර. අසය වරමයාවිදී තුරන්ගෙනමං කතා කර තිංමොද කල්පනාවෙන් කටයතු කරන්නේ කෙලක් කියනවා. අසයහ වරමතයෙන දරුවන් තමයි වඩත් සලකිල්ලට භාජනය වෙන්න ඕනෙ කෙසේ නමුත් තමන්ගේ ආගම කුමක්ද ඒයාගම මේ පවතින්නවු යහපදදේ. ද්‍ය අත්මික මම් ර්ගයක් කොටාරගෙන ගමන්ගන්න